අයිබෝවන් ඔයාලව අනෝස් YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට ගොතන්න කියලා දෙන්න හදන්නේ මෙන්න මේ වගේ තොප්පියක්. මේ වගේ ලදරු තොප්පියක්. අපිට අවශ්‍ය කරන්නේ 3.5 ගෙතුම් කටුවකුයි, වූල් බෝලෙකුයි, තව අපිට යාන්නේ කට් කරගන්න කතුරකුයි. අපි දැන් ගොතා ගන්නයි හදන්නේ. මුලින්ම අපි මැජික් රින් එකක් දාගන්න ඕනේ. මෙන්න මේ විදිහට. මේ විදිහට මැජික් රින් එකක් දාගන්න. मैं मे विधिट मैजि रिन्न का दागे चेन दिखा दागा चेन दिखा दागा दागन इवर वेला දැන් අපිට මේ මැජික් රින් එක ටිකක් ලොකුයි ලොකුවට තියෙනවානේ එතකොට අපිට දාගන්න කරදරයි මේක ඇතුළට එහෙනම් අපි මෙන්න මේ නූලෙන් ඇදලා මේ වගේ චුට්ටක් පොඩි කර ගන්නවා එක මේ විදිහට චුට්ටක් පොඩි කර ගන්න එතකොට ඔයාලට ගොතනකොට පහසුයි චේන් දෙකක් දාගත්තා දැන් අපි මෙන්න මේ මැජික් රින් එක ඇතුළට පිරවිලි දාගන්නයි හදන්නේ අපි ඉස්සර වෙලාම මේ මැජික් රින් එක ඇතුළට ඩබල් කොෂේ 12ක් දා ගන්නවා ඉස්සර වෙලාම ඩබල් කොෂේ 12ක් දා ගන්නවා මෙන්න මේ විදිහට තමයි ඔයාලා දැන් දන්නවා ඩබල් කොෂේ කියන්නේ මොකද්ද කියලා මේ විදිහට ඩබල් කොෂේ 12ක් දා ගන්නවා 3යි 8යි मैंने मे विधिट डबल कोशे दोलहाक दागस्ता දොළහක් දාගෙන ඉවර වෙලා මෙන්න මේ යාන් එකේ කෙළවර තියෙන නූලේ මේ විදියට ඇදලා මේ රින් එක අපි පොඩි කර ගන්නවා හොඳටම තද කර ගන්න තද කරගත්තට පස්සේ මෙතන අතිමුණ සිදුර වැහෙනවා මෙන්න මේ විදියට හොඳට මේ නූලේ ඇදලා තද කර ගන්න තද කරගෙන ඉවර වෙලා අපි දැන් ඔයාලට මතක ඇති දාගත්ත මෙන්න මෙතන මුලින්ම පටන් ගන්නකොටම චේන් දෙකක් एक अंतिम चेन अभी स्लिप स्टिच करसान अवसान कर लेकिन दिन जॉइन करना हदार स्लिप स्टिच की जॉइन करना स्लिप स्टिच की जॉइन करना दें पलवे राउम अवसान අපි දැන් දෙවෙනි රවුම පටන් ගන්නයි හදන්නේ චේන් දෙකක් දාගන්න චේන් දෙකක් දාගෙන ඒ චේන් දෙක දාගත්ත තැනම මේ යට තියෙන එතනම තියෙන සිදුරට අපි දාගන්නවා ඩබල් කොෂේ දෙකක් මේ විදිහට ඩබල් කොෂේ දෙකක් දාගන්න. ඩබල් කොෂේ දෙකක් දාගන්න. දැන් මේ මුලින්ම තියෙන එකට අපි ඩබල් කොෂේ දෙකක් දාගත්තා. ඊට පස්සේ අපේ දැන් මෙන්න මේ රවුමෙම. මේ රවුමෙම තියෙන පිරවිලි වලට අපි දැන් මේ පිරවිලි 12ක් දාගත්තා. ඒ 12ටම දෙක ගානේ ඩබල් කොෂේ දෙක ගානේ දාගෙන යනවා මේ 12ටම. එතකොට මේ රවුම ඊළඟට ගොතා ගන්න රවුම කීයක් තියෙන්න ඕනේද? 24ක් තියෙන්න ඕනේ. මේ රවුම ඊළඟට ගොතා ගන්න රවුමේ 24ක් තියෙනවා. අපි දැන් ඒක ගොතා ගන්න විදිය බලමු. ඊළඟ චේන් එකට දැම්මා ඩබල් කොෂේ දෙකක්. ඊට පස්සේ ඊළඟ චේන් එකටත් ඩබල් කොෂේ දෙකක් දාමු.
ඊට පස්සේ ඊළඟ chain එකටත් double crochet දෙකක් දානවා මෙන්න මේ විදිහට අපි මේ තියෙන සේරම පිරවිලි ටිකට double crochet දෙක ගානේ දාගෙන යනවා එතකොට දෙවෙනි row මේ stitches 24ක් තියෙනවා පළවෙනි row මේ stitches 12යි දෙවෙනි row මේ stitches 24යි හරි මෙන්න මේ වගේ අපි දැන් මේ chain 12ටම දාගෙන ආවා double crochet දෙක ගානේ මෙන්න අන්තිම chain එක ඒකටත් අපි double crochet දෙකක් දාගන්නවා දැන් අපේ මේ දෙවෙනි row මේ තියෙනවා stitches 24ක් දැන් අපි මෙතෙන්ට දාගත්ත chain දෙකක් මේ මේ row මේ පටන් ගන්නකොට ඔයාලට මතක ඇති chain දෙකක් දාගත්තා ඒකේ අන්තිම chain එකට අපි කටුව ඇතුල් කරලා slip stitch එකකින් join කරනවා මෙන්න මේ විදිහට දැන් මේ දෙවෙනි row මත් අවසන් කළා දැන් අපි ඊළඟට බලමු තුන්වෙනි row ම පටන් ගන්නේ කොහොමද කියලා ආයෙම chain දෙකක් දානවා ඊට පස්සේ එතනම තියෙන chain එකෙන් මේ එතනම තියෙන සිදුරට අපි දා ගන්නවා double crochet දෙකක් දැන් මේ රවුම යන්නේ වෙනම රටාවකට මේ විදිහට ඉස්සෙල්ලාම තියෙන සිදුරට දාගත්ත අපි double crochet දෙකක් ඊට පස්සේ අපි ඊළඟ එකට දාගන්නවා double crochet එකක් ඊට පස්සේ අපි ඊළඟ chain එකට දාගන්නවා double crochet දෙකක් මෙන්න මේ වගේ double crochet දෙක. ඊට පස්සේ ඊළඟ සිදුරට අපි දාගන්නේ double crochet එකයි. මේ විදිහට රටාවකට තමයි යන්නේ. ඉස්සෙල්ලාම එකට දෙකයි, ඊට පස්සේ එකට එකයි, ඊට පස්සේ එකට දෙකයි, ඊට පස්සේ එකට එකයි. ඊළඟ එකට දෙකයි. දෙකයි ඊළඟ එකට එකයි. ආයෙත් පස්සේ ඊළඟ එකට දෙකයි ඊළඟ එකට එකයි අන්නේ රටාවට තමයි තුන්වෙනි රවුම කරගෙන යන්නේ තුන්වෙනි රවුමේ අවසානයේදී ස්ටිචස් 36ක් තියෙන්න ඕනේ පළවෙනි රවුමේ තිබුණේ 12යි ඊළඟ රවුමේ 24යි තුන්වෙනි රවුමේ ස්ටිචස් 36ක් තියෙන්න ඕනේ මේ රටාවට දිගටම ඔයාලා කරගෙන යන්න මේ විදිහට අපි තුන්වෙනි රවුමත් අවසන් කරගත්තා ඊට පස්සේ අපි මේ මෙතනට දා ගන්නවා slip stitch එකක් කරගන්නවා දැන් මේ තුන්වෙනි රවුමත් join කරන්න හදන්නේ slip stitch එකකින් join කරනවා මෙන්න මේ විදිහට ඊට පස්සේ අපි මෙතනට අපි මෙතනින් මේ yarn එක cut කරනවා ඒ cut කරන්නේ අපි මෙතනට වෙන color එකක් දා ගන්නවා අපි දැන් මේ තොප්පියේ මුදුන හරිය තමයි මේ තියෙන්නේ මේ විදිහට නැමුවාම මේ මුදුන හරිය තමයි තියෙන්නේ අපි ඊළඟට වෙන කලර් එකකින් කරගන්නවා ඊළඟ peri ටික අපි ඒකට මෙතෙන්ට කලර් එකක් join කරගන්න ඕනේ ඒ join කරන්න කලින් අපි මේක මෙතනින් cut කරලා ඔයාලා දන්නවා ගෙතුමක් අවසන් කරන විදිය මේ විදිහට cut කරලා මේ සිදුර ඇතුලේ මේ loop එක ඇතුලේ එළියට ගේනවා එළියට ගෙනල්ලා මෙන්න මෙහෙම තද කරනවා මේ විදිහට තද කරනවා. තද කරලා ඉවර වෙලා අපි ඊළඟ කලයක join කරගන්න විදිය බලමු. මෙන්න මෙහෙමයි කලයක join කරගන්නේ. හැබැයි හොඳට මතක තියාගන්න මෙන්න මෙතන ගැටේ ගහපු තැනම තියෙන සිදුර ඇතුළට තමයි දාන්නේ මේ කටුව. එතනින් තමයි පටන් ගන්න. වෙන තැන් වලින් පටන් ගන්න බෑ. මොකද අපි මේක ගණන් කරගෙන ඉන්නේ. ඒ හින්දා හරියට මෙතනින් අපි පටන් ගන්න ඕනේ. අපි ඉස්සර වෙලාම මේ වෙන කලයක ගන්නවා. අරගෙන ඉවර වෙලා ඒකට මෙන්න මේ විදිහට slip knot එකක් දාගන්නවා මේ විදිහට slip knot එකක් දාගන්නවා slip knot එකක් දාගෙන ඉවර වෙලා මේ කටුව අහකට ගන්නවා දැන් මෙතන මේ loop එකක් තියෙනවා මේ තමයි slip knot එක කටුව අහකට අරගෙන කඩුව මේ සිදුර ඇතුලෙන් දාලා
මේ ස්ලිප් නෝට් එක මේ සිදුර ඇතුලේ එළියට ගේනවා. හැබැයි මෙතන අපි දැන් ගැටයක් මේ ස්ලිප් නෝට් එකේ තියෙනවා මෙතන ගැටයක් වගේ. ඒ ගැටේ උඩට වෙන්න ගන්නෙ නැහැ. ඒ ගැටේ තියෙන්නේ මේ මේකෙන් පිටිපස්සේ ස්ලිප් නෝට් එකේ මේ ලූප් එක විතරයි මේ ඉස්සරහට තියෙන්නේ. අපි ඊට පස්සේ මෙතනට දාගන්නවා චේන් දෙකක්. මේ වගේ චේන් දෙකක් දාගෙන ඉවර වෙලා අපි මේ පිටිපස්සේ මෙන්න මේ දෙක ගැටයක් දාගන්නවා. ඒ ගැටයක් දාගන්නේ එතන තවත් හොඳට තද වෙන්න ඕනෙ හින්දා. ගැටයක් දාගෙන මම ඔයාලට මීට කලින් කියලා දුන්නා අපි නූල සංගව ගන්න විදිය. දැන් අපි මේ ඉස්සරහට ටික ගොතාගෙන යනකොට මේ නූල් දෙකම සංගවගෙන යන්න පුළුවන්. මේ රෝස පාට නූලයි සුදු පාට නූලයි දෙකම සංගවගෙන යන්න පුළුවන්. මෙන්න මේ විදිහට චේන් දෙකක් දාගත්තා. ඒකටම අපි දානවා ඩබල් කොෂේ දෙකක්. මේ ඊළඟ රටාව. මේ හතරවෙනි පේරිය. ඩබල් කොෂේ දෙකක් දානවා. මෙන්න මේ විදිහට ඩබල් කොෂේ දෙකක් දාගන්නවා. ඊට පස්සේ අපි දැන් මේ නූල් දෙක අල්ලගෙන එහා පැත්තේ තියාගෙන නූල් දෙක සංගවගෙන තමයි යන්නේ මේ පිළිවිල්ල දානවත් එක්ක. ඊට පස්සේ ඊළඟ චේන් එකට අපි දානවා ඩබල් කොෂේ එකක්. ඊට පස්සේ ඊළඟ එකටත් ඩබල් කොෂේ එකක් දානවා. මෙන්න මේ විදිහට. ඊට පස්සේ ඊළඟ චේන් එකට අපි දානවා ඩබල් කොෂේ දෙකක්. මෙන්න මේ විදිහට ඩබල් කොෂේ දෙකක් දානවා. ඉස්සර වෙලාවම දැන් මේ ඩබල් කොෂේ දෙකයි ඊට පස්සේ එකයි ඊට පස්සේ ආයමත් එකයි ඊට පස්සේ ආයමත් දෙකයි ඊට පස්සේ ආයමත් එකයි එකයි දෙකයි එන්නේ රටාවට තමයි හතරවෙනි පේලිය යන්නේ. දෙකයි එකයි එකයි දෙකයි කියන රටාවට තමයි ඊළඟ පේලිය යන්න ඕනේ. ඊළඟ පේලියත් මෙන්න මේ විදිහට මේ හතරවෙනි රවුමත් අපි ඉවර කරගෙන යමු. හරි. මෙන්න මේ රටාවට මේ පේලියත් අපිට අවසන් කරගන්න පුළුවන්. දෙකයි එකයි එකයි දෙකයි. ඒ රටාවට මේ හතරවෙනි පේලියත් අපිට අවසන් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි ඔන්න දැන් අවසන් කරගෙන ඉවරයි. ඊට පස්සේ අපි මේ රවුමත් ස්ලිප් ස්ටිච් එකකින් ජොයින් කරනවා. මෙන්න මේ විදිහට ස්ලිප් ස්ටිච් එකකින් ජොයින් කරනවා. මේ විදිහට දැන් ජොයින් කරගත්තා. දැන් මේ තියෙන්නේ හතරවෙනි පේරිය. හතරවෙනි පේරියේ ස්ටිචස් 48ක් තියෙන්න ඕනේ. පළවෙනි පේරියේ තිබුණේ ස්ටිචස් 12යි, දෙවෙනි පේරියේ 24යි, තුන්වෙනි පේරියේ 36යි, හතරවෙනි පේරියේ 48යි. දැන් අපි ඊළඟ පේරිය පටන් ගන්න හදන්නේ පස්වෙනි රවුම. 1යි 2යි චේන් දෙකක් දාගත්තා. ඊට පස්සේ මෙතනම තියෙන චේන් එකට දාගන්නවා ඩබල් කොෂේ දෙක. ඊට පස්සේ ඊළඟ චේන් එකට දාගන්නවා ඩබල් කොෂේ එකක්. ඊළඟ චේන් එකටත් ඩබල් කොෂේ එකයි. ඊළඟ චේන් එකටත් ඩබල් කොෂේ එකයි. එතකොට 2යි 1යි 1යි 1යි. ඒ රටාවට තමයි මේ පේරි මේ රවුම කරගෙන යන්නේ. 2යි 1යි 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 2යි 2යි 1වත් 3යි 2යි 1වත් 3යි. අන්නේ රටාවට තමයි
මේ පස්සෙනි රවුම කරගෙන යන්න. මේ විදිහට 2 1 3 2 කියන රටාවට පස්සෙනි පේරියත් අවසන් කරගෙන අපි මෙතනින් ස්ලිප් ස්ටිච් එකක් කරගන්නවා. අවසන් පේරියත් මේ පස්සෙනි පේරියත් දැන් අවසන් කරනවා. ස්ලිප් ස්ටිච් එකක් දාගත්තා. දාගෙන ඉවර වෙලා දැන් අපි දැන් මේ පස්සෙනි පේරියට එනකන් ආවේ රටාවකට අනුව. දැන් අපි ඊළඟ පේලි හතර ගොතාගන්නේ එකම රටාවකට. ඒ කියන්නේ හැම චේන් එකකටම ඩබල් කොෂේ එක ගානේ දාගෙන යනවා. මුලින්ම දැන් ඔන්න ඊළඟ පේලිය පටන් ගන්නවා. මේ 6 රවුම 1 2 චේන් දෙකක් දාගත්තා. පළවෙනි චේන් එකට ඩබල් කොෂේ එකක් දාගත්තා. ඊට පස්සේ දෙවෙනි එකටත් ඩබල් කොෂේ 1. ඒ විදිහට මේ 6 රවුමත් අවසන් කරගෙන යනවා. මෙන්න මේ විදිහට 6 රවුමයි 7 8 9 කියන රවුම් හතරම අපි කරගන්නේ ඩබල් කොෂේ එක ගානේ දාලා. මේ විදිහට ඩබල් කොෂේ එක ගානේ දාගෙන යනවා. පස්සෙනි රවුමට ආවට පස්සේ අපි රටාව එකම විදිහටමයි යන්නේ. මේ තොප්පිය ගොතන්නේ මාස 3ක වගේ බබෙට්ට. අපිට දැන් මේ තොප්පිය ලොකු කරගන්න ඕන නම් අපි මේ පස්සෙනි එකට යනකම් කරගත්ත රටාව වගේ ඊළඟ 6 පේලියටත් අපි රටාවකට ගෙනියන්න පුළුවන්. ඒ රටාව තමයි ඩබල් කොෂේ දාගන්නේ මෙන්න මේ විදිහට. පළවෙනි එකට 2, දෙවෙනි එකට 1, තුන්වෙනි එකට 1, හතරවෙනි එකට 1, පස්වෙනි එකටත් 1, ඊට පස්සේ 2. අන්නේ රටාවට තමයි, ඒ කියන්නේ 2 1 4 2 කියන රටාවට අපිට 6 පේලිය කරගෙන ඒ විදිහට අපිට වෙනස් කරගන්න පුළුවන් තොප්පිය ලොකු කරගන්න විදිහට. මේ විදිහට අපි 6 රවුම අවසන් කරලා 7 රවුම 8 රවුම 9 රවුම මේ විදිහටම කරගෙන යන්න මේ රටාවටම. දැන් මෙන්න මේ විදිහට අපි 9 රවුමත් අවසන් කරගන්නවා. මේ වගේ ස්ලිප් ස්ටිච් එකක් දාගෙන 9 රවුමත් අවසන් කරගත්. දැන් මෙන්න බලන්න, මෙන්න පළවෙනි රවුමේ ස්ටිචස් 12ක් තියෙනවා. මෙන්න දෙවෙනි රවුමේ තියෙනවා ස්ටිචස් 24ක්. මේ තුන්වෙනි රවුමේ තියෙනවා ස්ටිචස් 36ක්. මේ හතරවෙනි රවුමේ තියෙනවා ස්ටිචස් 48ක්. මේ තියෙන්නේ පස්වෙනි රවුමේ තියෙනවා ස්ටිචස් 54ක්. ඊට පස්සේ අපි ඊළඟට 6 රවුමෙන් තියෙනවා ස්ටිචස් 54ක්. ඒ වගේ අපි 9 රවුමට එනකන් එකම විදිහට කරගත්තා. අපි දැන් මේ 9 රවුමත් අවසන් කරගෙන තියෙන්නේ ස්ලිප් ස්ටිච් එකක් දාගෙන. අපි දැන් මෙතනින් මේ නූල කට් කරනවා. කට් කරලා අපි වෙන කලර් එකක් ජොයින් කරන්නයි හදන්නේ. මේ විදිහට කට් කරලා ඔයාලා දැන් ගෙතුමක් අවසන් කරන විදිය දන්නවා. මේ විදිහට මේ ලූප් එක ඇතුලේ මේ නූල එළියට ගෙනල්ලා මෙහෙම තද කරගන්නවා. තද කරගෙන ඉවර වෙලා ඔයාලා හොඳට මතක තියාගන්න, ඉස්සර වෙලාම පටන් ගන්න මේ එතනම තියෙන චේන් එකෙන් තමයි පටන් ගන්නෙ. අපි දැන් කලර් එකක් ජොයින් කරගන්නයි හදන්නේ. අපි ඉස්සර වෙලා දාගන්නවා ස්ලිප් නොට් එකක්. මේ විදිහට ස්ලිප් නොට් එකක් දාගෙන කටු අහකට ගන්නවා. අහකට අරගෙන මෙතන දැන් අවසන් කරපු තැන තියෙන චේන් එකට කටු ඇතුල් කරලා මෙන්න මේ විදිහට ස්ලිප් නොට් එක කටු ඇතුළට රිංගවලා මේ විදිහට මේ චේන් එක ඇතුලෙන් ස්ලිප් නොට් එක එළියට අරගෙන එනවා. එළියට අරගෙන එනකොට අපිට මේ තියෙන මෙතන තියෙන ගැටේ තියෙන ස්ලිප් නොට් එකේ ඒ ගැටෙත් එක්කලා උඩට ගේන්නේ නැහැ. ඒක උඩට එනවට අපි මෙතනින් ඉස්සර වෙලාම චේන් දෙකක් දාගෙන මේ පිටිපස්සේ මේ රෝස පාට එකයි මේ අනිත් සුදු පාට එකයි ගැටයක් ගහගන්න. මෙන්න මේ විදිහට. මේ විදිහට ගැටයක් ගහගන්න. දැන් මෙතන චේන් දෙකක් දාගෙන තියෙන්නේ. දැන් අපි අලුත් දෙයක් ඉගෙන ගන්නයි හදන්නේ. ඒ තමයි මේකට දාගෙන යන්නේ අපි බැක් පෝස්ට් එකනුයි ෆ්‍රන්ට් පෝස්ට් එකනුයි තමයි කරගෙන යන්නේ. අපි මේ නූල් දෙකත් ඒත් එක්කම සංගවගෙන යනවා. මෙන්න මේ විදිහට තමයි බැක් පෝස්ට් එකයි ෆ්‍රන්ට් පෝස්ට් එකයි කරගන්නේ. අපි බැක් පෝස්ට් එකක් කරගන්නේ මේක බැක් පෝස්ට් කරගන්නේ අපි ඩබල් කොෂේ වලින් කරන හින්දා කටුවේ නූල රඳවගෙන කටුව ගෙනියන්නේ පිටිපස්සේ.
පිටිපස්සෙන් ගෙනෙහෙල්ලා මෙන්න මේ විදිහට අපි මේ පිළවිල්ල අතරින් මේ කටුව එළියට ගේනවා ගෙනාවම ලූප් තුනක් තියෙනවා ඒ තුනේ මේ විදිහට ඩබල් කොෂේර කරගන්නවා ඊට පස්සේ අපි ෆ්‍රන්ට් පෝස්ට් එකෙන් තමයි කරගන්නේ දැන් මේක කරගත්තී ඉස්සෙල්ලාම පිළවිල්ල අපි බැක් පෝස්ට් එකෙන් කරගත්තා ඊළඟට අපි ෆ්‍රන්ට් පෝස්ට් එකෙන් කරගන්නවා ආයමත් ඊළඟ එක බැක් පෝස්ට් එකෙන් කරගන්නවා මේ විදිහට බැක් පෝස්ට් එකෙන් කරගන්නවා ඊට පස්සේ ඊළඟ එක ෆ්‍රන්ට් පෝස්ට් එකෙන් කරනවා ඊට පස්සේ ඊළඟ එක බැක් පෝස්ට් එකෙන් කරගන්නවා ඒ විදිහට මාරුවෙන් මාරුවට බැක් පෝස්ට් එකෙනුයි ෆ්‍රන්ට් පෝස්ට් එකෙනුයි ඩබල් කොෂේ කරගන්නවා මේ රටාවට අපි මේ වගේ පේලි දෙකක් කරගන්නවා බැක් පෝස්ට් එකනේ ෆ්‍රන්ට් පෝස්ට් එකනේ මේ පේලිය අවසන් කරලා ඊළඟ පේලියත් බැක් පෝස්ට් එකනේ ෆ්‍රන්ට් පෝස්ට් එකනේ කරගන්නවා එතකොට පේලි දෙකක්ම ෆ්‍රන්ට් පෝස්ට් එකනේ බැක් පෝස්ට් එකනේ තමයි කරගෙන තියෙන්නේ දැන් මේ වගේ බැක් පෝස්ට් එකෙන් මේ රවුම කරගෙන එනවා දැන් මේ 10 වෙනි රවුම බැක් පෝස්ට් එකෙන් කරගෙන ආවා ඇවිදින්ලා අපි මෙතනදී අපි දාගත්ත අමතර චේන් දෙකක් ඒ චේන් දෙක ගාවේ ස්ලිප් ස්ටිච් එකක් කරගන්නවා ස්ලිප් ස්ටිච් එකක් කරගෙන අපි ඒ රවුම අවසන් කරනවා ඔන්න ඊට පස්සේ බලා ගන්න අපි ඊළඟ රවුම පටන් ගන්නෙ කොහොමද කියලා ඊළඟ රවුමත් අපි බැක් පෝස්ට් වලින්ම තමයි බැක් පෝස්ට් ෆ්‍රන්ට් පෝස්ට් වලින්ම තමයි යන්නේ ඊළඟ රවුම තමයි 11 වෙනි රවුම මෙන්න මේ වගේ චේන් දෙකක් දාගෙන අපි මුලින්ම පටන් ගත්තේ බැක් පෝස්ට් එකෙන් තමයි ඩබල් කොෂේ දාන්න පටන් ගත්තේ අපි දැන් මේකෙදි ඩබල් කොෂේ දාන්න පටන් ගන්නෙ බැක් පෝස්ට් එකෙන් ඒක අමතක කරන්න එපා අපි මෙතෙන්දී අමතක කරලා ෆ්‍රන්ට් පෝස්ට් එකෙන් දාගත්තොත් හරියට මේ විදියට පේලියට තියෙන්නේ නැහැ ඒ හින්දා අපි මුලින්ම දාගත්තේ බැක් පෝස්ට් එකෙන් නම් අපි ඊළඟ පේලිය පටන් ගන්නත් ඕනි බැක් පෝස්ට් එකෙන්ම තමයි මෙන්න මේ විදියට අපි ඊළඟ රවුමත් කරගෙන යන්න ඕනි බැක් පෝස්ට් එකෙනුයි ෆ්‍රන්ට් පෝස්ට් එකෙනුයි දැන් මේ යන්නේ 11 වෙනි රවුම මේ විදියට බැක් පෝස්ට් එකනේ බැන් පෝස්ට් එකනේ කරගෙන යනවා දැන් මේ බැක් පෝස්ට් වලනේ ෆ්‍රන්ට් පෝස්ට් වලනේ 10 වෙනි පේලියත් අවසන් කරගත්තා ඊට පස්සේ අපි 11 වෙනි පේලියත් දැන් ගොතාගෙන අවසන් දැන් අපි 11 වෙනි පේලිය අවසන් කරන්න ස්ලිප් ස්ටිච් එකකින් ජොයින් කරනවා මෙන්න මේ විදියට ජොයින් කරනවා ඊට පස්සේ අපි දැන් මෙතනින් එහාට ආයමත් යන්නේ වයිට් කලර් එකෙන් දැන් මේ මම ගත්ත කලර් එක තමයි කියන්නේ ඔයාලා කැමති කලර් දෙකක් අරගෙන කරගන්න පුළුවන් දැන් අපි මෙතනින් ආයෙවත් මේ ආන් එක මේ විදියට කට් කරලා මේ ලූප් එක ඇතුලෙන් එළියට අරන් ඇවිදෙලා මේ නූල මේ විදියට තද කරගන්නවා මේ විදියට අපි ගෙතුම අවසන් කරලා තියෙන්නේ අපි දැන් මෙතනට වෙන කලර් එකක් ජොයින් කරගන්නයි හදන්නේ වයිට් කලර් එකෙන් උඩ කොටස කලේ අපි වයිට් කලර් එකෙන් ඒකෙම තමයි දැන් මේ පේලි දෙකත් කරගන්න හදන්නේ මේ විදිහට ස්ලිප් නොට් එකක් දාගත්තා කටුව අහකට ගත්තා මෙතන දැන් අවසන් කරපු තැනට ඇවිදෙලා එතනම තියෙන චේන් එකට කටුව ඇතුල් කරලා මේ ස්ලිප් නොට් එක මේ චේන් එක ඇතුලෙන් එළියට ගන්නවා එළියට අරගෙන ඉවර වෙලා අපි දැන් මෙතනට දාගන්නේ ඩබල් කොෂේ කරගන්න කලින් අපි මෙතනට චේන් දෙකක් දාගන්නවා චේන් දෙකක් දාගෙන ඉවර වෙලා අපි මේ නූල් දෙක එකට ගැටගහනවා මෙතන එතකොට තව ටිකක් හොඳට තද වෙනවා මේ විදිහට ගැට ගහගෙන අපි මේ නූල් දෙකත් සංගවාගෙන තමයි දැන් යන්න හදන්නේ මෙන්න මේ විදිහට ඊට පස්සේ මේ පේලි දෙකත් ඩබල් කොෂේ වලින් කරගෙන යනවා මේ 12 වෙනි පේලිය 12 වෙනි පේලියයි 13 වෙනි පේලියයි මේ පේලි දෙකටම ඩබල් කොෂේ කරගෙන යනවා මෙන්න මේ විදිහට දැන් මේ පිටිපස්සේ නූල් දෙකත් අපි සංගවගෙන තමයි යන්නේ එතකොට අපිට ඉඳි කට්ටට දාලා ආයමත් මහන්න අවශ්‍ය වෙන්නේ නැහැ මේ විදිහට අපි 12 වෙනි පේලියත් අවසන් කරගන්නවා එතනට ස්ලිප් නොට් එකක් දාගෙන ඒ පේලියත් ජොයින් කරගන්නවා ඊට පස්සේ
අපි 13 වෙනි පේළියටත් මේ විදිහටම ඩබල් කොෂේ දාගෙන යනවා චේන් දෙකක් දාගත්තා මේ විදිහටම හැම චේන් එකකටම ඩබල් කොෂේ එක ගානේ දාගෙන යනවා 13 වෙනි පේළිය ඒ විදිහට අවසන් කරගන්නවා මේ විදිහට හැම චේන් එකකටම ඩබල් කොෂේ එක ගානේ දාගෙන යනවා ඔයාලට දැන් කැමති කලර් එකක් දාගන්න පුළුවන් මේ කලර් එකම අවශ්‍ය නැහැ කැමති කලර්ස් දෙකක් මැච් කරගන්න පුළුවන් මේ විදිහට අපි 13 වෙනි පේළියත් මේ විදිහටම කරගමු මේ විදිහට 13 වෙනි පේළියත් ඩබල් කොෂේ එක ගානේ දාලා අවසන් කරගත්තා ඊට පස්සේ අපි මෙතනට ස්ලිප් ස්ටිච් එකකින් ජොයින් කරනවා අපි ඊළඟ පේළිය කරගන්නේ සිංගල් කොෂේ වලින් අපි ඒකට වෙන කලර් එකක් ජොයින් කරගන්නවා ඒ හින්දා අපි මේ යාන් එක කට් කරලා මේ ගෙතුම අවසන් කරනවා යාන් එක කට් කරලා මේ ගෙතුම අවසන් කරනවා අවසන් කරලා ඉවර වෙලා අපි වෙන කලර් එකක් ජොයින් කරගන්නවා ඒකට අපි ට්‍රිප් නොට් එකක් දාගෙන දැන් මම කියලා දීලා තියෙන්නේ කලර් එකක් ජොයින් කරගන්න විදිහ ට්‍රිප් නොට් එකක් දාගෙන ගෙතුම අවසන් කරපු තැන චේන් එකට මේ ස්ලිප් නොට් එක ඒ චේන් එක ඇතුලෙන් එළියට ගන්නවා අරගෙන ඉවර වෙලා අපි මේ දෙක ගැටයක් ගහගන්න ඊට පස්සේ අපි මෙතනට සිංගල් කොෂේ කරගන්නේ ඒ හින්දා අපි චේන් එකක් දාගන්නවා චේන් එකක් දාගෙන අපේ දැන් මේ තියෙන නූල් දෙක සංගවගෙන යනවා මේ ගමන මේ විදිහට සිංගල් කොෂේ කරගන්නවා මේ හැම පිළවිල්ලකටම අපි සිංගල් කොෂේ දාගෙන යනවා මේ විදිහට සිංගල් කොෂේ දාගෙන යනවා හැම චේන් එකකටම මේ 14 වෙනි වටය 14 වෙනි වටය අපි ඉවර කරගන්නේ සිංගල් කොෂේ වලින් මේ විදිහට හැම චේන් එකකටම සිංගල් කොෂේ දාගෙන යනවා මේ විදිහට අපි 14 වෙනි වටය අවසන් කරගමු මේ විදිහට සිංගල් කොෂේ දාගෙන 14 වෙනි රවුමත් අවසන් කරනවා දැන් මෙතනට ස්ලිප් ස්ටිච් එකක් දාගෙන මේ විදිහට ඒ රවුමත් ජොයින් කරනවා ඊට පස්සේ අපි දාගන්න හදන්නේ ටිබර් කොෂේ අපි දාන්නේ අපේ මේ යටම කොටසමේ 15 වෙනි පේළිය තමයි මේ කරගන්න හදන්නේ අපි ප්‍රිල් එකක් විදිහට තමයි හදාගන්න හදන්නේ ඒ හින්දා අපි මේ එක චේන් එකකට මෙන්න මේ එක සිංගල් කොෂේ එකකට මේ එක සිංගල් කොෂේ එකක් ඇතුළට අපි දාගන්නවා ට්‍රිබල් කොෂේ 3 ගානේ මේ හැම සිංගල් කොෂේ එකකට ට්‍රිබල් කොෂේ 3 ගානේ දාගෙන යනවා ඔන්න බලාගන්න මේ විදිහට චේන් 3ක් දැම්මා දාලා ඉවර වෙලා අපි දන්නවා දැන් ට්‍රිබල් කොෂේ දාගන්න විදිය මේ විදිහට කටුව නූලේ දෙසරයක් කරකෙව්වා මේ සිංගල් කොෂේ එක ඇතුළට දැම්මා ඩාලි වෙලා ලූප් එකේ කටුවේ ලූප් හතරක් තියෙනවා දෙකින් දෙකට ඉවතට ගන්නවා මේ විදිහට අපි සිංගල් කොෂේ එකක් එකකට ත්‍රිබල් කොෂේ 3 ගානේ දාගන්නවා ඔන්න 1යි 2යි 3යි අපි පළවෙනි සිංගල් කොෂේක ඇතුළට ත්‍රිබල් කොෂේ 3ක් දාගත්තා. ඒ වගේම දෙවෙනි සිංගල් කොෂේක ඇතුළටත් ත්‍රිබල් කොෂේ 3ක් දාගන්නවා. මේ විදිහට දෙවෙනි එක ඇතුළට සිංගල් කොෂේ 3ක් දාගත්තා. ඊට පස්සේ අපි තුන්වෙනි සිංගල් කොෂේක ඇතුළට ත්‍රිබල් කොෂේ 3ක් දාගන්නවා. මේ විදිහට හැම සිංගල් කොෂේකක් ඇතුළටම ත්‍රිබල් කොෂේ 3 ගානේ දාගන්නවා. අපි ඒ කරන්නේ ෆ්‍රිල් එකක් හදාගන්න එක. මෙන්න මේ වගේ ෆ්‍රිල් එකක් හදාගන්න එක තමයි කරන්නේ. අපි මේක ගොතාගෙන යනකොට ඒක ඔයාලට තේරෙයි ලස්සනට ෆ්‍රිල් එක වගේ එනවා. මේ විදිහට අපි සිංගල් කොෂේ ඇතුළට ත්‍රිබල් කොෂේ 3 ගානේ කරගෙන ගිහිල්ලා 15 වෙනි පේළියත් අපි අවසන් කරමු. මෙන්න මේ විදිහට 15 වෙනි පේළියත් අපි ත්‍රිබල් කොෂේ දාගෙන අවසන් කරනවා. මෙන්න මේ විදිහට තමයි මේකේ අන්තිම කොටසේ ට්‍රිල් එක එන්නේ. අපි දැන් මේක අවසන් කරන්නයි හදන්නේ. දැන් මෙතන අන්තිම ත්‍රිබල් කොෂේක අපි දාගත්තා. අන්තිම ත්‍රිබල් කොෂේ 3 දාගත්තා. ඊට පස්සේ අපි මෙතන දාගත්ත චේන් 3 අන්තිම චේන් එකට ස්ලිප් ස්ටිච් එකක් කරගෙන අපි මේක ජොයින් කරගන්නවා ඊට පස්සේ ඔයාලා දන්නවා ගෙතුමක් අවසන් කරන විදිය
මේකෙන් දැන් අපිට නූල සඟවන්න පුළුවන් කටුවේ භාවිතා කරලා ඒ වුණාට අපි මේක චුට්ටක් ඉඩ තියෙද්දි කට් කරගමු ඊට පස්සේ මෙන්න මේ විදියට ලූප් එක ඇතුලේ නූල් අරගෙන ඇවිදෙලා අපි ගෙතුම අවසන් කරනවා ඊට පස්සේ මේකට ඉඳි කටුවක් දාලා මේ පැත්තෙන් ඔයාලා චුට්ටක් මහ ගන්න මෙන්න මේ විදියට තමයි මේ තොප්පිය අවසන් කරේ මෙන්න අපේ දැන් මේ තොප්පිය මම දැන් ඔයාලට ආයමත් මුලින් දැන් චූටි හැඳින්වීමක් කරන්නම් මෙන්න මෙතන තියෙන්නේ අපි දාගත්ත මැජික් රින් එක මේ මැජික් රින් එක ඇතුළට තමයි අපි දාගත්තේ ඩබල් කොෂේ 12ක් මේ තමයි අපේ පළවෙනි රවුම මේ දෙවෙනි රවුමේ ස්ටිචස් 24යි දෙක ගානේ දාගත්ත අපි ඩබල් කොෂේ මේකට අපි දාගත්තේ ඩබල් කොෂේ 2 1 2 කියන රටාවට මේ තුන්වෙනි රවුම ඒ තුන්වෙනි රවුමේ තියෙන ස්ටිචස් 36ක් ඊට පස්සේ මේ හතරවෙනි රවුමේ අපි දාගත්තා 2 1 1 2 කියන රටාවට මේ හතරවෙනි රවුමේ තියෙන ස්ටිචස් 48ක් ඊට පස්සේ මේ තියෙන පස්වෙනි රවුමේ තියෙන්නේ රටාවකට 2 1 1 1 2 කියන රටාවට තමයි තියෙන්නේ ඒ රවුමේ තියෙනවා ස්ටිචස් 54ක් ඊට පස්සේ 6වෙනි රවුම 7වෙනි රවුම 8වෙනි රවුම 9වෙනි රවුම කියන ඒ රවුම් ටිකම අපි එකම රටාවකට කරගත්තේ ඒ කියන්නේ හැම චේන් එකකටම අපි දැම්මේ ඩබල් කොෂේ එක ගානේ ඊට පස්සේ මේ 10වෙනි පේළියයි 11වෙනි පේළියයි අපි කරගත්තේ බැක් පෝස්ට් වලිනුයි ෆ්‍රන්ට් පෝස්ට් වලිනුයි බැක් පෝස්ට් වලින් ඩබල් කොෂේ දැම්මා ආයමත් ඊළඟ පේළියෙත් බැක් පෝස්ට් වලින් ෆ්‍රන්ට් පෝස්ට් වලින් ඩබල් කොෂේ දැම්මා ඒ 10වෙනි රවුමයි 11වෙනි රවුමයි ඊට පස්සේ මේ තියෙන්නේ 12වෙනි රවුමයි 13වෙනි රවුමයි ඒ දෙකෙත් අපි කරගත්තේ හැම චේන් එකකටම ඩබල් කොෂේ එක ගානේ මෙන්න මෙහෙම දාගත්තා ඊට පස්සේ අපි දැන් මෙන්න මෙතන මේ තියෙන්නේ 14වෙනි පේළිය මේ තියෙන්නේ 14වෙනි රවුම තමයි මේ තියෙන්නේ මේකට අපි දාගත්තා ඔයාලට මතක ඇති සිංගල් කොෂේ එක ගානේ කලර් එක වෙනස් කරලා සිංගල් කොෂේ එක ගානේ අපි දාගත්තා ඊට පස්සේ මේ තියෙන්නේ 15වෙනි පේළිය 15වෙනි පේළියට අපි දාගත්තේ මෙන්න මේ වගේ එක සිංගල් කොෂේ එකක් ඇතුළට ට්‍රිබල් කොෂේ තුන ගානේ දාගත්තා. දැන් ඔයාලට හොඳට තේරෙන්නේ නැති කියලා මම හිතනවා. මෙන්න මේ විදියට තමයි තොප්පිය ගොතාගන්නේ. මේ විදියට තොප්පිය ගොතාගෙන මේ පැත්තකින් හරි මේ පේළියට හරි ඔයාලට ලස්සන මල් වලින් මේක අලංකාර කරන්න පුළුවන්. ඔයාලට මම කියලා දීලා තියෙන මලක් ගොතන විදිහ ඒ ගොතන විදිහ පහළ ලින්ක් එක දාලා තියෙනවා ඔයාලට ආයෙමත් බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට තමයි මල් දෙකක් ඇල්ලුවට පස්සේ එන්නේ තොප්පිය මේ මන් දැන් මේ කියලා දුන්නේ ලදරු තොප්පියක් සරලව ගොතා ගන්න විදිහ තව මීට වඩා ලස්සන මීට වඩා ගැඹුරින් කරන්න පුළුවන් තොප්පි නිර්මාණ මම ඉස්සරහට වීඩියෝ වලින් ඔයාලට අරගෙන එනවා ඔයාලා හැමෝටම සුබ දවසක්